වෙනුවෙන් කොයිතරම් සුබදායක බලපෑමක් ඇති කරනවද කියන කාරණේ පිළිබඳව කතා කරා. ලෝක ජනගහනයෙන් වැඩිම පිරිසක් පීඩා විඳින ස්නායු පද්ධතිය සම්බන්ධ ආබාධයේ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් හිස රදේ. ඉතින් හිස රදේ කියන එක ගැන කතා කරනකොට හිස රදේ ලෝකයේ බාල තරුණ මහලු ભેදයක් නැතුව බොහෝ දෙනෙක් පීඩා විඳින තත්ත්වයක්. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව ලෝක වැඩ කරන ජනතාවගෙන් 47%ක් 2011 වර්ෂයේදී හිස රදෙන් පීඩා විඳලා තියෙනවා. ඉතින් මේක බහුල වශයෙන්ම විවිධ රටවල ආර්ථිකයන් සඳහා ඉතාමත් දැඩිව බලපෑම් එල්ල කරන තත්ත්වයක්. ඉතින් ශ්‍රී ලංකාව කෙරෙහි අපි අවධානය යොමු කරනකොට ශ්‍රී ලංකාවට මේ තත්ත්වය කුමන ආකාරයෙන් බලපානවද කියලා සලකලා බැලුවොත් මේ තත්ත්වය බොහෝ දුරට බලපාලා තියෙන්නේ අපේ කාන්තා පක්ෂයට. විශේෂයෙන්ම මේ තරුණ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට සහ ඒ දරුවන්ගේ වැඩි දියුණු වන විවිධ දක්ෂතා මතු කර ගැනීමේදී ඇතිවන ගැටලුවක් විදියට මේ හිස රදය පෙන්ලා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන් පිළිබඳව අපි කතා කරනකොට ලෝකයේ විවිධ හිස රද ගැන අධ්‍යයනය කරන්න ඕනේ. මේකෙදි බහුල වශයෙන්ම අපිට දක්නට ලැබෙන හිස රදය වන ටෙන්ෂන් ටයිප් හෙඩේක්. එහෙම නැත්නම් ආතතිය නිසා ඇතිවන හිස රදය ආරම්භ වන්නේ මේ නව යෝන් විය ආරම්භ වන කුඩා දරුවන්ගේ සිටයි. ඉතින් මේක නිසා තමයි අපි දරුවන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන්නේ මේ හිස රදේ සම්බන්ධව. ඒ වගේම තමයි අපි හිස රදේ ගැන සලකලා බලනකොට අපේ රටේ විශාල වශයෙන් මේ මිග්‍රේන් එහෙම නැත්නම් ඉරුවා රදේ කියන තත්ත්වය කෙරෙහි තමයි දැඩි අවධානයක් යොමු කරලා තියෙන්නේ. මොකද ලංකාවේ බහුල වශයෙන්ම සුව කළ නොහැකි තත්ත්වයේ පවතින පාලනය කරගෙන පීඩා විඳින විශේෂිත වූ හිස රදේ තමයි ඉරුවා රදේ. නමුත් මේ ඉරුවා රදේ මෙපමණ ප්‍රමාණයක් ලොකු විශාල ප්‍රමාණයක් තියෙනවද කියන එක අපිට යම්කිසි ගැටලුවක් මතු කරනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව විශාල වශයෙන්ම හිස රද වර්ගවලින් බහුතරයක්, ඒ කියන්නේ 70% සිට 90% දක්වා ප්‍රමාණයක් ටෙන්ෂන් ටයිප් හෙඩේක්. එහෙම නැත්නම් ආතතිය නිසා ඇතිවන හිස රදේ තමයි පවතින්නේ. ඉතින් මේ ඉතුරු කොටසනොත් ඉතා සුළු ප්‍රමාණයක් තමයි ඉරුවා රදේ බවට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි තව විවිධ හිස රද වර්ග අපිට හඳුන්වන්න පුළුවන් ලෝකයේ දැනට පවතින මේ පීනස වැනි සෙම තත්ත්ව නිසා ඇතිවන හිස රදේ, ඒ වගේම කොස්ට හෙඩෙක් කියලා අපේ ඇස වටේට වේදනාව ගෙන දෙන හිස රදේ හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඖෂධ වැඩිපුර භාවිතය නිසා ඇතිවන හිස රදේ. ඉතින් මේ සියල්ල තමයි ප්‍රධාන වශයෙන් දකින්න ලැබෙන්නේ මේන් ප්‍රධානම තැනගන්නේ ටෙන්ෂන් ටයිප් හෙඩේ. ඒ වගේම තමයි මේ හිස රදේ ද්විතීක ප්‍රාථමික වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ ප්‍රාථමික හිස රදේ ඉතාම සරල රෝග ලක්ෂණයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්. මේ සියල්ල ඒ ගණයට ගන්න පුළුවන්. ඒ වගේම තමයි ද්විතීක හිස රදේ කියන්නේ විවිධ හේතු නිසා අධික රුධිර පීඩනය, එහෙම නැත්නම් වෙනත් හේතුන් මොලේ ගෙඩි, ඒ වගේම පිළිකාමයේ තත්ත්වයන් නිසා ඇතිවන හිස රදේ. නමුත් අපි සැලකිල්ලට ගන්න ඕනේ මේ ටෙන්ෂන් ටයිප් හෙඩේක් කියන තත්ත්වය අපේ දරුවන් කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. ඇත්තටම අපි දන්නවා ඔබේ දරුවන් අධ්‍යයනය කටයුතු කරනකොට වැරදි ඉරියව් භාවිතා කරනවා. විවිධ වැරදි ඉරියව් අපිට පෙන්වලා දෙන්න පුළුවන් දරුවන් පාඩම් කරන. ඒ වගේම තමයි විවිධ ක්‍රියාවල යෙදෙනවා. ඔබ දකිනවා පුංචි දරුවන් බොහෝ වෙලාවට පරිගණක, එහෙම නැත්නම් ලැප්ටොප් එක ඉදිරිපිට, එහෙමත් නැත්නම් පුංචි උපකරණයක් භාවිතා කරලා, ඒ වගේම ජංගම දුරකරණ භාවිතා කරලා බිමට නැමිලා බෙල්ල නවාගෙන ක්‍රීඩාවේ යෙදෙන ආකාරය. ඒ වෙලාවට ඔවුන්ගේ හිස පහළට ක්‍රියා කරනවා, බර පහළට ක්‍රියා කරනකොට ඒ සමාන ප්‍රතිවිරුද්ධ බලය දෙන්නේ ඒ අයගේ බෙල්ලේ පිටුපස තියෙන මාංශපේශීන්. ඉතින් දීර්ඝ වේලාවක් මේ විදිහට මාංශපේශීන් වැඩ කරනකොට ඒ මාංශපේශීන් විඩාවටපත් වෙනවා. ඒ විඩාවටපත් වුනහම මේ බෙල්ලේ තියෙන වක්‍රතාවය නිසියාකාරයෙන් පවත්ව ගන්න බැරි වෙනවා. ඒ වගේම තමයි ව්‍යුහයන්ට ඇතිවන පීඩනය බොහෝසේ වැඩි වෙනවා. ඉතින් මේ අවස්ථාවේදී අපි දකිනවා කොඳු ඇට පෙළ ආශ්‍රිත ව්‍යුහයන්ට සහ සුසුම්නාවට, ඒ වගේම ස්නායු වලට හානිය ගෙන දෙන එක ඔහුගේ හෝ ඇයගේ ශරීර සෞඛ්‍යයට විශාල වශයෙන් බාධා පවන්නවා. ඒක හානිදායකයි. ඒ නිසා මොළයේ ක්‍රියාකාරීත්වය, මොළය ක්‍රියාත්මක වෙනවා, ආරක්ෂක ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කරනවා, බෙල්ල පසුපස සහ උරහිස්වල මාංශපේශීන් තද කරනවා. ඒ තද කිරීම මසල්ස් ෆැසම් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ මසල්ස් ෆැසම් නිසා මොළයට, හිස්කබලට සහ මුහුණට රුධිරය සම්පාදනය කරන රුධිර නාල විශාල වශයෙන් පීඩනයට ලක් වෙනවා. එතකොට මේ ප්‍රදේශවලට
රුධිර සම්පාදනයේ අඩුවක් ඇති වෙනවා. ඒතර ඔබ දන්නවා ඉස්කීමික් ඇටැක් එකක්. එහෙම නැත්නම් රුධිර සම්පාදනයේ අඩු වීම නිසා ඇතිවන වේදනාව ඉතාමත් දරුණුයි. ඒ වගේම තමයි වේදනා නාශක වලින් මේ තත්ත්වය පාලනය කරන්න බෑ. ඒ වගේම තමයි රුධිර නාල විශාල කරන වාසෝ ඩයිලේටර්ස් නැමැති ඖෂධ භාවිතා කරලා මේක යම්කිසි ආකාරයකට පාලනය කරන්න පුළුවන්. මේ විදිහේ ඖෂධ භාවිතා කරලා මේ රෝග තත්ත්වය පුංචි දරුවෙකුගෙ ඉඳන් විශාල කාලයක් භාවිතා කරන්න ගියොත් ඒ දරුවගේ වකුගඩු සහ අක්මා රෝග වලට මේ දරුවා ඉක්මනින් ලක් වෙන්න පුළුවන්. ඉතින් මේ සියල්ල ගත්තහම මේක ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දකිනවා අපේ පාසල් දරුවන් බස් රථවල ගමන් කරන ආකාරය. බස් රථවල ගමන් කරනකොට ඔවුන් අධ්‍යයන කටයුතු පාඩම් කරනවා. ඊළඟ දවසේ පාඩම කරෙහි ඔවුන් අවධානය යොමු කරනවා. පාඩම් කරනවා, පොත් කියවනවා, ඒ වගේම ජංගම දුරකථනයේ ටයිප් කරමින් යනවා. ඉතින් මේ වගේ දේවල් කරනකොට නැවතත් අර ක්‍රියාවලියම සිද්ධ වෙලා මොවුන්ගේ රුධිර සම්පාදනයේ හිසට බෙල්ලට සහ මුහුණට රුධිර සම්පාදනයේ අඩාල වෙලා මේ හිස රදයේ තත්ත්වය ටෙන්ෂන් ටයිප් හෙඩේක් කියන තත්ත්වය වැඩි කරන්න හේතු සාධක වෙනවා. ඇත්තට මේ තත්ත්වය දෙස බලනකොට මේ තත්ත්වය නිසා ශාරීරිකව පීඩාවට පත්වන්නාසේම දරුවන් බොහෝ දුරට මානසික වශයෙන් පීඩාවට ලක් වෙලා තියෙනවා. ඇත්තටම අපි දැකලා තියෙනවා මේ තත්ත්වය නිසා හිස රදයේ වැඩිකම නිසා දරුවන්ගේ අධ්‍යාපනය අඩාල වෙනවා. ඔවුන්ගේ ආර්ථික තත්ත්වය පහළ වැටෙනවා ප්‍රතිකාර ගැනීමට ගිහිල්ලා. ඒ වගේම තමයි හැම වෙලේම මනස නිරවුල්ව තියාගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේ තත්ත්වය උස්සන්න වෙලා බොහෝ දරුවන් මානසික ආබාධ වලට ගොදුරු වෙලා අපට හමු වෙලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයෙන් අපි වළක්ව ගන්න ඕනේ. මේ තත්ත්වයෙන් කොහොමද වළක්ව ගන්න? ඇත්තටම මේ තත්ත්වයෙන් වළක්ව ගන්න නම් අපි මේ දරුවා නව යෝන් වියට පත්වන්නත් පෙරම කුඩා අවදියේ සිටම නිවැරදි ඉරියව් භාවිතා කරලා අධ්‍යයන කටයුතු වල යෙදෙන්න. ඒ වගේම විවිධ වැඩ කටයුතු වල යෙදෙන්න. තමන්ගේ එදිනෙදා කටයුතු වල යෙදෙන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ අයගේ මානසික තත්ත්වය මානසික ආතතිය අවම කරලා ඔවුන් පීඩාවට ලක් වෙන තත්ත්වය අඩු කරන්න. මොකද මේකට තවත් විශාල බලපෑමක් එල්ල කරන දෙයක් තමයි මානසික පීඩනය. මේ නමින්ම කියනවා ආතතිය නිසා ඇතිවන පීඩනය ටෙන්ෂන් ටයිප් හෙඩේ. ඉතින් මේ තත්ත්වය ඇතිවීම වළක්වා ගැනීමට නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ තත්ත්වය ඇතිවීමට පෙර භෞතික චිකිත්සකවරයෙකු ලවා පරීක්ෂා කරවලා නිසි ප්‍රතිකාර පටන් ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔබ මේ තත්ත්වයෙන් දැනටමත් පීඩා විඳිනවා නම් සුදුසුකම්ලත් මේ සම්බන්ධ විශේෂිත වූ පුහුණුවක්ලත් භෞතික චිකිත්සකවරයෙකු ලවා මෙම රෝගියා පරීක්ෂා කරවලා ඔහුට ප්‍රහෝ ඇයට ප්‍රතිකාර ලබා දීලා ඔහු යථා තත්ත්වයට ඉතාම කෙටි දිනකින් ගන්න පුළුවන් ඒ තත්ත්වයට පත් කරන්න ඔබට හැකියාව තියෙනවා. ඉතින් ඒ දේ කරන්න ඔබට පුංචි දැනුමක් තමයි මේ ලබලා දුන්නේ. පුංචියාගේ හෙට දවස වෙනුවෙන් අද දවසේ කතා කළ යුතු දෙයක් තියෙනවා නම් අපිටත් කියන්න. නිෂ්පාදිකා අඟහරුවාදා රුත්බර ජීවිතයේ ස්වාධීන රූපවාහිනී සේවයේ වික්‍රමසිංහපුර බත්තරමුල්ල සමුගන්නව අදට ආරාධනා කරනවා ඔබට මල් පී දෙන සල් මල්ලයාය සමග එකතු වන්නට.